ഹായ് ഗായ്സ്, വെൽക്കം ടു മൈ ചാനൽ എസ് എൽ ഫാത്തിമാസ് ലൈഫ് സ്റ്റൈൽ. അത് വീഡിയോ പെട്ടെന്ന് കത്തിമ ഒരാളുടെ മമ്മ സത്രുദായക ആറാഞ്ചാക്കിയാണ് ഹിത്തുവ മറ്റ സത്രുദായക ആറാഞ്ചാക്കിയാണ് ഒരാളുടെ സത്രുദായക ആറാഞ്ചാക്കിയ മമ്മ ഹൊന്നിമ ദാന്നവ ഏ തമായി മമ്മ ദൻ പ്രെഗ്നൻറ്റ് ദൻ മറ്റ മാസ ഹത്തറാക്കിയനവ മമ്മ മാസയാക്കിത്തര വീഡിയോസ് അപ്ലോഡ് കരണത്തു ഇന്ന ഹേത്തുവ മേക്ക തമായി මම මාස දෙකේ මාස තුන වෙනකන් හරියට මාසයක්ම මට ගොඩක් අමාරු වුණා. වොමිට් වගේම උයාගන්න මොනවත් කරගන්න බැරි හිටියේ. ඒ නිසා තමයි වීඩියෝස් අප්ලෝඩ් කරගන්න බැරි වුණේ. වීඩියෝස් වල අසනීපයි කියපු ගමන් ගොඩක් අය ගෙස් කරා මම ප්‍රෙග්නන්ට්ද කියලා ගොඩක් අය අහලා තිබ්බා. මම ඒ දවස් වලම ඔයාලට කියන්න තමයි හිතාගෙන හිටියේ. උනාට ගෙදරයි කිව්වා ටික දවසක් ගියාට පස්සෙම කියන්න කියලා. ඒකයි මාස හතරක් වෙයි ගියාට පස්සෙම ඔයාලට මම කියන්න හිතුවේ. මෙච්චර දුරක් වුණත් යුටියුබ් එකෙන් මං ආවේ ඔයාලගේ බ්ලෙසින් නිසා. ඒ වගේම මගේ බබාටත් ඔයාලා හැමෝම බ්ලෙස් කරන්න ඕනේ කියලා මං ආදරෙන් ඉල්ලනවා. දැන් අපි වීඩියෝ එක ඇතුළට යන්. අද මම ඉෆ්තාර් රෙසිපි එකක් තමයි ඔයාලට ගෙනලා තියෙන්නේ. මුලින්ම මං හදන්න යන්නේ මිල්ක් ෂේක් එකක්, කස්ටඩ් මිල්ක් ෂේක් එකක්. මුලින්ම භාජනයකට කස්ටඩ් පවුඩර් මේසෙහිඳි දෙකක් එකතු කරගන්නවා. මම මෝතා බෑන්ඩ් එකේ කස්ටඩ් පවුඩර් එක තමයි අරගත්තේ. මේ වෙලාවේ ගෑස් එක ඔන් කරගන්න එපා. දැන් ඒකටම කිරිපිටි මේසෙහිඳි හතරකුත් එකතු කරගන්න. ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නත් පුළුවන්. මේකට කෝප්ප 3ක් වතුර එකතු කරගන්න ඕනේ. මුලින්ම කෝප්පයක් විතර එකතු කරගෙන හොඳට මේක දිය කරගන්නවා. දිය වුණාට පස්සේ ඉතුරු වතුර ටික එකතු කරගන්නවා. එකපාරටම වතුර ඔක්කොම එකතු කරගත්තාම දිය කරගන්න අමාරුයි. ඒ නිසා වතුර ටිකක් එකතු කරලා ඉස්සෙල්ලාම පවුඩර් එක දිය කරගන්න. ඔක්කොම දිය කරලා වතුර ඔක්කොම එකතු කරගත්තට පස්සේ තමයි ස්ටව් එක ඔන් කරගන්න ඕනේ. අපේ හස්බන්ඩ් මේකේ කස්ටඩ් පුඩින් එක කන්න හරි මාසයි. මම ඒක රෙසිපි එකත් ඔයාලට ගේනම් ගොඩක් අය දන්නවා ඇති. ඒ වුණාට මට කමෙන්ට්ස් වල අහලා තිබ්බ කස්ටඩ් පුඩින් එක හදන විදිහත් අනිවාර්යයෙන්ම ළඟදීම මම ඒකත් ගේනම්. දැන් වතුර ටික එකතු කරගත්තට පස්සේ ස්ටව් එක ඔන් කරලා මම හොඳට මේක හැඳි ගා ගන්නවා. මේක ඉක්මනටම කැටි ගැහෙන බලනවා. ඒ නිසා හැඳි ගාගෙන ඉන්න ඕනේ. මම මිල්ක් මෙට්ටිකුත් එකතු කරගන්නවා. ඔයාලට මේක ඔප්ෂනල්. අවශ්‍ය නම් පමණක් එකතු කරගන්න. අවශ්‍ය පමණ සීනිත් එකතු කරලා හොඳට මේක දිය කරගන්නවා. මේ වෙලාවේදී ලිප අඩු ගින්දෙන් තියාගන්න ඕනේ. මේක ගොඩක් වෙලා හැඳි ගන්න අවශ්‍ය නැහැ. විනාඩි දෙකෙන් හරියටම ෆිට වෙනවා. මේ වගේ තික් එකට ආවට පස්සේ ලිප ඕෆ් කරගන්න. දැන් මේක නිවෙන්න පැත්තකින් තියාගමු. මේ ඊළඟට හදාගන්න යන්නේ ඉන්දියාප බිරියානි එකක්. ඒකේ රෙසිපි එක තමයි ඔයාලට අද ගෙනලා තියෙන්නේ. මුලින්ම හාල් පිටි හුඬු 3ක් එකතු කරගන්නවා. ඒකට අවශ්‍ය පමණ වතුර එකතු කරලා හොඳට මික්ස් කරගන්නවා. මම ඉන්දියාප හදන හැටි ඔයාලට හරියටම කියලා දෙන්නේ. ඔයාලා හැමෝම වගේ දන්නවා ඇති ඉන්දියාප හදන නම්. දැන් මම මේකට මදු උණුසුම් වතුර එකතු කරලා හොඳට අනා ගන්නවා. මේ ඉන්දියාප බිරියානි එක හරිම ලස්සයි. ඔයාලා අනිවාර්යෙන් ට්‍රයි කරලා බලන්න. මේ බිරියානියකට ගොඩක් ඉන්ග්‍රීඩියන්ට්ස් ඕනේ. ගෙදර තියෙන බඩු වලින්ම හදාගන්න පුළුවන්. මම දැන් ඉන්දියාප ටික මේ විදිහට වක් කර ගන්නවා. මේක ඉෆ්තාර් රෙසිපි එකක් විතරක් නෙමෙයි, ඩිනර් එකට ඒ වගේම බ්‍රෙක්ෆාස්ට් එකට එහෙම ගොඩක් හොඳ රෙසිපි එකක්. ගෙදරට කවුරුහරි ආව වෙලාවටත් හදලා දෙන්න ගොඩක් හොඳ රෙසිපි එකක්. හැමදාම බිරියානි හදනවා නම් බත් වලින් හදන්න වෙනසටවත් එක්ක ඉන්දියාප් වලින් ට්‍රයි කරලා බලන්න. දැන් මේ ඉන්දියාප ටික මම හොඳට තඹ ගන්නවා. ඉන්දියාප එක තැම්බෙන්න තියලා ඊළඟට මම බිරියානි එකේ කඩිය එක හදා ගන්න යන්නේ. මුලින්ම මම ලුණු ටික කපා ගන්නවා. බී ලුණු සාමාන්‍ය ප්‍රමාණයේ ගෙඩි 4ක් විතර අරගෙන තියනවා මම. ලුණු ටික හොඳට සුද්ධ කරලා හොදගෙන පොඩි පොඩි හීනියට ලියා ගන්නවා. ලොකු කෑලි වලට කපා ගන්න එපා. ලියාගත්තත් ගොඩක් හොඳයි බිරියානියකට.
පොඩි හීනියට ලියා ගන්න බලන්න පුළුවන් තරම්. දැන් මේ බිරියානි එකට තක්කාලි ගෙඩි 3ක්, බී ලුණු ගෙඩි 4ක්, ඒ වගේම අමුමිරිස් 6ක් 7ක් විතර අරගන්නවා. දැන් මේ ඔක්කොම ටික මම කපා ගන්නවා. බලන්න ලුණු ටික මේ විදිහට හීනියට ලියා ගන්න. දැන් මම මේකට ලුණු, තක්කාලි, අමුමිරිස් ඔක්කොම ටික කපාගෙන ඉවරයි. ඒ අතරේ අපේ කස්ටඩ් එකත් හොඳටම නිවිලා, දැන් බ්ලෙන්ඩර් ජාරයකට දාගන්නවා මම මේ කස්ටඩ් ටික අපි හදාගත්තු. දැන් කස්ටඩ් ටික එකතු කරගත්තට පස්සේ අවශ්‍ය ප්‍රමාණ වතුර එකතු කරලා, ඒකටම ලුණු සුවල්පයකුත් එකතු කරලා හොඳට මේක බ්ලෙන්ඩ් කරගන්නවා. මෙතනදී ඔයාලට අවශ්‍ය නම් තව සීනි එකතු කරගන්න අවශ්‍ය නම් එකතු කරගන්න පුළුවන්. මේක හොඳට බ්ලෙන්ඩ් කරගෙන කූල් වෙන ෆ්‍රිජ් එකේ තියනවා. දැන් pan එකක් හීට් වෙන්න තියලා ඒකට ගී මේසේ හැඳි 3ක් එකතු කරගන්නවා. ගී එකතු කරගත්තත් තමයි බිරියානි එකේ ඔරිජිනල් රස අරගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට ගණන් වැඩි වගේ නම් ගී ගන්නව නම් බොටල් එහෙම ගොඩක් කඩවල වල තියෙනවා ලූස් ගන්නත් ඒවත් අරගන්න පුළුවන්. දැන් ගී එක හොඳට රත් වුණාට පස්සේ කජු ටිකක් එකතු කරලා හොඳට මේ විදිහට බැද ගන්නවා. සාමාන්‍යයෙන් රන්වන් පාට වෙනකම් බැද ගන්න, ගොඩක් බදින්න ඕනේ නැහැ. දැන් බැදගත්තු කජු ටික අයින් කරගෙන ඒ ගී එකටම ප්ලම්ස් ටිකකුත් එකතු කරගෙන බැද ගන්නවා. මේක ගොඩක් වෙලා බැද ගන්න අවශ්‍ය නැහැ. දාපු ගමන් හොඳට බැලුන් එකක් වගේ පිම්බිලා යනවා ප්ලම්ස් ටික. ඒ වෙලාවට ඉක්මනටම මේක බා ගන්න. ගොඩක් වෙලා තියන්න එපා, කර වෙන බලයි. දැන් ලුණු ටිකකුත් මේකටම දාලා බැද ගන්න. මම රාමදාම් ප්‍රී ප්‍රිපරේෂන් එකේ බැදගත්තු ලුණු තියෙන නිසා මම බැද ගන්න. ඔයාලට බැදගෙන තිබ්බ ලුණු නැත්තම් මේකටම එකතු කරලා බැද ගන්න. දැන් ඒ pan එකටම තෙල් ටිකක් එකතු කරලා ඒකට එනසහල් ඇට 4ක් විතර කුරුදු පොතු කැබැල්ලක් රම්ප් එකතු කරලා හොඳට මේක පැදෙන්න දෙන්න. ඒකටම කරපිංචි ටිකකුත් එකතු කරගන්නවා. දැන් මේ ටික බැදුනට පස්සේ ලුණු ටික කපාගත්තු ලුණු ටික එකතු කරලා මේකත් හොඳට බැදෙන්න දෙනවා. ලුණු එක මේකෙම රන්වන් පාට වෙනකන් ටිකක් බැදෙන්න දෙන්න. ඒ විදිහට බැද්දොත් තමයි බිරියානි එකේ රස වැඩි වෙන්නේ. සාමාන්‍යයෙන් බිරියානි හදනවා වුණත් අනිවාර්යයෙන්ම ලුණු ටික හොඳට රන්වන් පාට වෙනකන් තියන්න. හොඳටම කියන්නේ ගොඩක් නෙමෙයි, සාමාන්‍යයෙන් රන්වන් පාට වෙනකන් තියන්න ඕනේ. මම ඔයාලට පදම පෙන්නන්නම්. ලුණු ටික හීනියට ලියාගත්තත් ඉක්මනටම බැද ගන්න ලේසි. ඒ නිසා තමයි හීනියට ලියා ගන්න කිව්වේ. දැන් අමුමිරිස් ටිකත් එකතු කරලා හොඳට මේ විදිහට බැදෙන්න දෙනවා. දැන් මේ විදිහට පාට වෙනස් වුණාට පස්සේ ජින්ජර් ගාලික් පේස්ට් එකෙන් මේ තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. ඔයාලා ගාව ජින්ජර් ගාලික් පේස්ට් එක නැත්තම් සුදු ලුණු බික් අටක් විතර අරගන්න. ඒත් එක්කම ඉඟුරු කෑල්ලකුත් අරන් හොඳට මේක බ්ලෙන්ඩ් කරගන්න. නැත්තම් විරිස් ගලිය දාලා හොඳට පේස්ට් එකක් වෙන විදිහට අඹරගන්න. දැන් සුදු ලුණු වන තියෙන අමු සුවඳ ගෑට පස්සේ තක්කාලි ටික එකතු කරගන්නවා. තක්කාලි ටික එකතු කරගෙන ටිකක් වෙලා වහලා තියන්න. තක්කාලි වල තියෙන වතුර ගතිය එළියට එන්න. දැන් මේක හොඳට තෙම්පරා දුන්නාට පස්සේ මිරිස් කුඩු තේ හැන්දක්, 3-5 කුඩු තේ හැන්දක්, ඒ වගේම කහ සුවල්පයක් බිරියානි මසාලා ටිකක් එකතු කරලා හොඳට මේක මික්ස් කරගන්න. ලුණුත් එකතු කරගන්න. මසාලා ගොඩක් එකතු කරගන්න එපා, ඒ වෙලාවට කන්න බෑ, මසාලා රහ වැඩි. ඔයාලා මසාලා ගොඩක් දාලා හදන්න කැමති නම් එකතු කරගත්තට ප්‍රශ්නයක් නෑ. මට මේක අපේ අක්ක කෙනෙක් දුන්නු බිරියානි මසාලා එකක්. ඔයාලට ලංකාවේ ගන්න පුළුවන් නෝ එකේ බ්‍රෑන්ඩ් එක, නෝ බිරියානි මික්ස් කියලා තියෙනවා. ඒකත් ගොඩක් හොඳයි, මම ඒකත් යූස් කරලා තියෙනවා. දැන් මේකට මම චිකන් ටික එකතු කරගන්නවා. චිකන් ටික එකතු කරගත්තට පස්සේ වතුර එකතු කරගන්න එපා, ඒ තෙලෙම ටිකක් බැදෙන්න දෙන්න. ටිකක් වෙලා බැදුනට පස්සේ වතුර එකතු කරගමු. මම දැන් මේ චිකන් ටික මම වෙනම බැදගන්න නිසා මේ මසාලා එකේම ගොඩක් වෙලා තැම්බෙන්න තියන්නේ නැහැ. ඔයාලා බැදගන්නේ නැත්නම් අනිවාර්යයෙන් මේක වතුර එකතු කරලා හොඳට තැම්බෙන්න දෙන්න. ඒ අතරේ අපේ ඉන්දියාප ටිකත් හරි. දැන් මම මෙනම භාජනයකට මේ විදිහට දාගන්නවා. බලන්න මේ විදිහට තෙල් ඔක්කොම එළියට ආවට පස්සේ වතුර එකතු කරගන්න ඕනේ.
මම ආයේ බැදගන්න නිසා වතුර ටිකක් එකතු කරගන්නවා. ඔයාලට තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්න. දැන් විනාඩි 3ක් 4ක් විතර තැඹුණාට පස්සේ මම චිකන් ටික වෙනම අරගන්නවා මේ විදිහට. අරගෙන මේකට මිරිස් කුඩු මේස හැන්දක් ලුණු අවශ්‍ය පමණ මේ එකතු කරගන්නේ කෝන් ෆ්ලා මේස හැඳි දෙකක් විතර එකතු කරගන්න කෝන් ෆ්ලා එකතු කරගත්තත් ක්‍රිස්පියට හදාගන්න පුළුවන් අපේ චිකන් ටික ඒත් එක්කම ජින්ජර් ගාලික් පේස්ට් එකෙන් තේ හැඳකුත් එකතු කරලා හොඳට මේක හොඳට ගාගන්න චිකන් වල දැන් මේක විනාඩි 10ක් විතර රෙස්ට් එකේ තියලා ඩීප් ෆ්‍රයි කරගන්න මම මේක පෙන්වන්නේ ඔයාලා සාමාන්‍යයෙන් බදගන්න දැන් තඹගත්තු ඉඳියාප්ප ටික මේ විදිහට හතරට විතර මේ විදිහට කඩා ගන්නවා ති මේක පොඩි පොඩි කෑලි වලට කඩා ගන්න අවශ්‍ය නැහැ මොකද ආයේ මේක දම් එකේ තියෙන නිසා මේ බිරියානි එක ඒ වෙලාවට හොඳට ගැලවිලා එන ඉඳියාප්ප ටික ඊළඟට කප් එකකට ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කරගෙන ඒකට සැෆ්රන් පවුඩර් ටිකක් එකතු කරගන්නවා මම ඔයාලා ගාව සැෆ්රන් පවුඩර් නැත්තම් ඔයාලට කලරින් yellow කලරින් food කලරින් හරිය එකතු කරගන්න පුළුවන් කේසරි පවුඩර් උනත් එකතු කරගන්න පුළුවන් නැත්නම් සැෆ්රන් රේණු දෙක තුනක් එකතු කරගත්තත් ප්‍රශ්නයක් නැහැ කලයක අරගන්න පුළුවන් ඔයාලට මේක කලයක වෙනුවෙන් තමයි හදාගන්නේ මේ තියෙන්නේ මම රමදාන් ප්‍රී ප්‍රිපරේෂන් එකේ හදපු ලුණු ටික බදගත්තු ලුණු ටික මම ඒකත් අරගන්නවා දැන් දම් එකේ දාගමු අපේ බිරියානි එක මුලින්ම යටම ලේයර් එකට මම මසාලාකෙන් ටිකක් එකතු කරගන්නවා මේ විදිහට දැන් ඊට උඩින් ඉඳියාප්ප ටික එකතු කරගන්නවා මේ විදිහට සාමාන්‍ය කෑලි වලට කඩා ගන්න ඉඳියාප්ප එක පොඩි කෑලි වලට කඩා ගන්න අවශ්‍ය නැහැ මම ෆ්‍රෙෂ් මිල්ක් වලින් හදාගත්තු මික්ස් එක වෙනුවට ඔයාලට මෙතනදී පොල් කිරි උනත් එකතු කරගන්න පුළුවන් දැන් මේ මික්ස් එක මම මේ විදිහට එකතු කරගන්නවා ඊට උඩින් බැදගත්තු ලුණු ටිකක් එකතු කරගන්නවා ඒ වගේම ප්ලම්ස් කජු ටිකත් එකතු කරගන්නවා මේ විදිහට ලේස් දෙකකට මම හදාගන්නවා මේ බිරියානි වල මේන් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි රෝස් එසෙන්ස් එක මේක අනිවාර්යෙන් එකතු කරගන්න ඕනේ මේකේ සුවඳින් තමයි බිරියානිගේ ෆ්ලේවර් එක හොඳටම එන්නේ බිංදු දෙක තුනක් එකතු කරගත්තොත් හොඳටම ඇති මේ කජු ප්ලම්ස් ටිකේම ඔක්කොම එකතු කරගන්න එපා අන්තිමට සේව් කරගන්න ගද්දී දාගන්න ටිකක් තියාගන්න දැන් ඔක්කොම ටික ලෑස්ති මම මේක දැන් දම් එකේ තියාගන්න යන්නේ. දැන් මේක ෆොයිල් পেපර් එකකින් හොඳට කවර් කරගන්නවා. බිරියානි එක රත් වෙද්දි රස්නේ එළියට එන්නේ නැති වෙන හොඳට මේක කවර් කරගන්න. කවර් කරගත්තට පස්සේ මේක මූඩියක් ආධාරයෙන් මේ විදිහට වහගන්නවා ඊළඟට ලිප උඩට මේ වගේ ස්ටෑන්ඩ් එකක් තියලා බිරියානි භාජනය මීට උඩින් තියාගන්නවා මේ විදිහට තියාගත්තත් ඩිරෙක්ට් ගින්දර රසනේ ඔක්කොම බිරියානිකට වැදෙන්නේ ගානට දෙපැත්තම හොඳට උඩයට ඔක්කොම හොඳට තැඹිලා යනවා දැන් මේක විනාඩි 20ක් විතර දම් එකේ මේ විදිහටම තියන්න අරින්න එපා දැන් අපේ බිරියානි එකත් ලෑස්ති ඇරලා බලමු කොහොමද තියෙන්නේ කියලා
දැන් මේක හොඳට දැන් mix කරගන්න ඕනේ. දැන් මේක හොඳට mix කරගන්න ඕනේ. රැක් එකක් තිබ්බ නිසා තමයි අඩියෙන් ධම් එක තියද්දි අඩියම හොඳට ඇවිල්ලා තියෙන්නේ රොස් වෙන්නේ නැතුව. මම දැන් හොඳට මේක mix කරගත්තා. දැන් මේක අපි save කරගන්නවා. දැන් බිරියානි එක දාගත්තට පස්සේ ඉතුරුණු ලූණු කඩු ටික ඔක්කොම උඩින් ඉහා ගන්නවා. මේ තියෙන්නේ මම බැදගත්තු චිකන් ටික. මේ තියෙන්නේ අපි හදාගත්තු මිල්ක් ෂේක් එක ගොඩක් රසයි. ඔයාලා අනිවාර්යයෙන් මේක try කරලා බලන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති වෙයි කියලා හිතනවා. කැමති නම් like කරන්න, comment කරන්න, ඔයාලගේ යාළුවන්ට එකක් share කරන්න, ඒ වගේම subscribe කරන්න. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්න. හැමෝම පරිස්සමින් ඉන්න.